ரணில் விக்ரமசிங்கவுக்கு கேஸ் சிலிண்டருக்கு கேஸ் சிலிண்டருக்கு ஜனாதிபதிக்கு රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමග යන මහතුරුන් මෙම රැලිය සංවිධානය කර තිබුණා. සජිත් ප්‍රේමදාස හොඳ සංගීත කණ්ඩායමක් ආරම්භ කරලා ගිටාර් ගහනවා, ඩ්‍රම් පලනවා, අනුර මැරතන් දුවනවා, පෝලෝ ෂර්ට් ඇඳගෙන ලංකාව පුරා යවනවා. මිත්‍රවරුනි, අපේ නායකයා රනිල් වික්‍රමසිංහ අද රට හදන දැනට ඔබ සමග පත්වෙලා කියනක මම මේ අවස්ථාවේ කියනවා. අවුරුදු දෙකකට කලින් මේ රටේ තිබ්බ තත්ත්වය අද මේ රටේ තියෙන තත්ත්වය මෙතන ඉන්න මේ ජනගංගාවට දැනගන්න පුළුවන්. නමුත් මුස්ලිම් නායකයෝ කියන රවුෆ් වගීම්ටයි රිෂාඩ්ටයි මම කියන්නේ ඕගොල්ලන් තෝරගත්ත පිළ වැරදි. ඕගොල්ලන්ගේ දේශපාලනය අවසන් කියන එක මතක් කරමි. බස්දාල රැස්වීම වලට සෙනග ඇද්දට බොරු ෆේක් account හදාගෙන දාන post එකට නිවන් සුව කියලා දැම්මට ඒකෙවත් තේරුමක් දන්නේ නැති අයට රට පාලනය කරන්න කොහොමද කියලා අපි කල්පනා කරන්න අවශ්‍ය නිසා මේකේ තීරණය ගැනීම අපහසු නෑ. අවුරුදු 5ක් ඇතුළත මේ රටේ ආර්ථික යුද්ධය විජයග්‍රහණය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජයග්‍රහණය කරමු කියන ඉල්ලීම කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරට සටන පටන් ගත්තේ 140ක් ඡන්ද ටික සාක්කුවේ දාගෙන. අනුර කුමාර පටන් ගත්තේ 104ක් සාක්කුවේ දාගෙන. සජිත් ප්‍රේමදාස මහත්තයා පටන් ගත්තේ 121ක් 22ක් සාක්කුවේ දාගෙන. මේ වෙලාවේ රට ඉල්ලන්නේ කවුද? ඒ වෙන කවුරුත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කියනක තමුන්නාසලට කියන්න ඕනේ. 21 වෙනිදාට මතක තියාගන්න අපි මේ රටේ පත් කරන්නේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනාට වග කියන නායකත්වයක් කියනකත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. කාලයකට ඉස්සෙල්ලා ඇමතිකම් කරලා ෆේල් වෙච්ච මිනිස්සු ඇවිල්ලා අද රටේ නායකත්වයේ ඉල්ලනවා. මං ඉල්ලීමක් කරනවා මෙතන ඉන්න ඔබ සියලු දෙනාටම පළපුරුදු නැති අපරිණත නායකයින් පත් කරගත්ත එකේ වරද මොකද්ද කියලා. මේ වෙනකොට ඉන්න පරිණතම නායකයා, අත්දැකීම් බහුලම නායකයා, ප්‍රශ්න තේරුම් ගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජයග්‍රහණය කරන්නයි කියලා ඉල්ලා සිටිමින්